රටක අයවැය ඉදිරිපත් කිරීමේදී ආර්ථික විශ්ලේෂකයන් අවධානය යොමු කරන ප්‍රධානතම සාධකයක් වන්නේ රටේ ආදායම වියදම අතර පවතින පරතරයයි. එය අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ අයවැය හිඟ යන නමින්. අවුරුදු ගණනාවක සිට ශ්‍රී ලංකාවේ මේ අයවැය හිඟය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. ඊට හේතු වන්නේ රජයේ ආදායමට වඩා වියදම ඉහළ යාමයි. අපි සූදානම් මේ වසරේදී රජය 2015 අයවැය මගින් කුමන ආකාරයෙන් තමන්ගේ ආදායම් වියදම් ඇස්තමේන්තු ගත කර තිබෙන්නේ යන්න සොයා බැලීමට. ඒ අනුව 2015 වසරේදී රජයේ ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14.9ක් දක්වා රජය අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් එය අභිමුඛයෙන් මෙවරත් රජයේ වියදම 19.3ක් දක්වා ඉහළ යාමක් අපට දැක්ගන්න නැහැකි. ඒ අනුව 2015 වසරේදී රජය අපේක්ෂා කරන අයවැය හිඟය 4.4ක් වනවා. කෙසේ වෙතත් එය පසුගිය වසර සාපේක්ෂව අපි සැසඳීමේදී යම්කිසි අඩුවීමක් අපට දැක්ගන්න පුළුවන් 2014 සහ 2015 අතර තිබෙන අයවැය හිඟයේදී. අපි මෙම අයවැය ගැන සලකා බැලීමේදීත් විශේෂයෙන්ම 2009 වසරේ සිට සලකා බැලීමේදීත් 2009 වසරේදී 9.9ක් තිබූ අයවැය හිඟය ක්‍රමානුකූලව මෙන්න මේ ආකාරයට අඩු කර ගැනීමට රජය සමත්ව තිබෙනවා. ඒ අනුව 5.9ක් තිබුණා 2013 අයවැය හිඟය. එය 5.2ක් අඩු කර ගැනීමට 2014 රජය සමත් වෙනවා. ඒ 2015දී 4.4ක් අඩු කර ගැනීමටයි රජයේ අපේක්ෂාව. කෙසේ වෙතත් මේ අයවැය හිඟය මේ ආකාරයට අඩු කර ගැනීමේදී රජයේ යම්කිසි අංශවල විවිධ අංශවල වියදම් කප්පාදු කර ගැනීමක් අපට දැක්ගන්න පුළුවන්. ඒ කුමන අංශයන්ගෙන්ද මේ කප්පාදු කිරීම සිදු කර තිබෙන්නේ කියලා අපි හෙට දිනේදී අයවැය 2015 විශේෂාංගය තුලින් සොයා බැලීමට සූදානම්. එසේනම් හෙට දිනේදී අපි හමු වෙමු අයවැය 2015 විශේෂාංගය සමගින්.